සයිසා සොරි මම පොඩ්ඩක් පරක්කුණා. පොඩ්ඩක් හොඳ පොඩ්ඩක් මම මෙතෙන්ට ඇවිල්ලා දැන් පැයක් විතර වෙනවා. ඔයා දන්නවනේ මේ දවස්වල මට ගොඩක් වැදගත් වැඩ තියෙනවා කියලා. ඔව් ඉතින් මට මා වැදගත් නෑනේ. අයිසා මේ ඔයා දැන් මගේ කේන්ති අවශ්‍ය ගන්න. ඔයා ඔහොම එක දිගට කියවනකොට කොහොමද මම ඔයාට මේක තේරුම් කරලා දෙන්නේ? ඔයාට කෝල් එකක් වැතක් කරන්නේ මට බණින එක. මැසේජ් එකක් දෙන්නම් කරන්නේ මට බණින එක. ඔයා දන්නවනේ මේ දවස්වල මට ගොඩක් වැඩ තියෙනවා කියලා. මට තේරෙන්නේ මේක ඔයාට කොහොම පැහැදිලි කරන්නද කියලා. ඉෂාර ඒ පරදෙන් මට බයින්නත් පටන් ගත්තද? තව ඩිසක් කරනකොට මට ගහන්නත් තේ. සෝරි අයින්ස් මට පොඩ්ඩක් කේන්ති ගියා. මට තේරෙන්නේ නැහැ මේක ඔයාට කොහොම පැහැදිලි කරන්නද කියලා. මට කිසිම පැහැදිලි කිරීමක් වුණේ නැහැ. මට හොඳට තේරෙනවා. මං කෝල් එකක් ගත්තද කාන්ස කරන්නේ නැද්ද? මං කතා කළොත් මට හිත හැදෙන දේක් කියන්නෙත් නැහැ. මට දැන් මේ සේරම එපා වෙලා තිබේ. ඉෂාර මේ සම්බන්ධය ඉතින් කිවර.
අර මං ඔයාගේ තියෙන හොඳ ගතිගුණ මුලින් දැනගෙන ඉඳියේ නැහැ. මං ඇත්තටම ගොඩක් කරේදී දින තමයි ඔයාගෙන තේරුම් අරන් ඉඳලා. ඔයාගේ තාත්තට අසනීප වෙලා කියලාවත් අරුතර මම දැනගෙන ඉඳියේ නැහැ. මං ගොඩක් කොල්ල දැකලා තිනවා. ඒත් එයාලා මතු පිටින් දිලිසෙන මෝස්තරකාරයෙ විතරයි. ඒත් ඒ කාටවත් නැති හොඳ හදවතක් ඔයාට තියෙනව ඉෂාර. එදා මම අර පහනේ හැපෙන්නේ තුවම බේරගත්තා. ඒත් මං නබෝයින්සා. ඒ ඇත්තටම මං ඔයාට ආදරේ නිසා. ඔයාගේ ඉතින් මොන දේ තිබුණත් මට වැඩක් නෑ. ඔයාගේ මට මොන දේ ලැබුණත් ඔයාගේ ඕනම දුකකදී විපතකදී වේදනාවේ ඔයා ගාවීම මම ඉන්නවා. ඔයාට හිතෙන ඕන දෙයක් මට කියන්න පුළුවන්. ඒත් මේ දේවල් එදා ඔයාට ආදරෙන් තීරුම් කරලා දෙන්න පුළුවන් මානසිකත්වය මංගව තිබුණේ නැහැ. මගෙන් ඒ ගුණ වැරද්ද ඉන්න තමයි එදා ඔයාගේ හිත ගොඩාක් රිදුනේ. ඒක ඔයාගේ වැරද්දක් නෙමෙයි ෂාර. ඔයාගේ තාත්තගේ අසනීපෙත් එක්ක ඔයා හින්දු විදිය සාමාන්‍යයි. ඒක නෙවෙයි, අපි දෙන්න නැගතල ඔයාගේ තාත්තව සනීප කරමු. මං ඔයාට ආදරේ ඉෂාර. මාත් ඔයාට ගොඩක් ආදරේ අයින්සා. මගේ පණටත් වඩා ඔයාට ආදරේ.